හතගැටලුව හතගැටලුව පුතේ ලියාගන්න මෙන්න මේ විදියට sin x දන sin y සමානයි සිම්පල් a සහ සහ cos x දන cos y සමානයි සිම්පල් b නම් ඒ මීට කලින් හදපු ගැටලුවම තමයි පොඩි වෙනසක් කරලා අහලා දෙන්නේ sin x තන sin y සමානයි සිම්පල් a සහ cos x තන cos y සමානයි සිම්පල් b නම් tan x තන y බෙදීම 2 සමානයි a බෙදීම b බව පෙන්වන්න tan x තන y බෙදීම 2 සමානයි a බෙදීම b බව පෙන්වන්න එනයින් එනයින් පළවෙනි කොටස sin x තන y බෙදීම x ධන y සමානයි 2ab බෙදීම a වර්ග ධන b වර්ගයේ බවද දෙවෙනි කොටස cos x ධන y සමානයි b වර්ග ඍණ a වර්ග බෙදීම b වර්ග ධන a වර්ගයේ බවද පෙන්වන්න පෙන්වන්න ඉතින් මේ දීන්නේ අර ගැටලුව වගේම එකක් හැබැයි මෙතන හදන විදිය පොඩ්ඩක් කලින්ට වඩා වෙනස් විදියකට හදන්න දෙන්නේ ඉතින් පුතේ දැන් මෙන්න මේ සමීකරණයයි මේකයි දීලා තිනෝ tan x තන y බෙදීම දෙක අහනෝනේ. ඉතින් ඔයගලන්ට පුළුවන් මෙන්න මෙතන මේකට CD සූත්‍ර දාගන්න. 2 sin x තන y බෙදීම 2 cos x න y බෙදීම 2 සමානයි a මේක 1 කියලා ගන්න. හරි? ඊට පස්සේ මේකට දාන්න I CD සූත්‍ර. දෙකයි cos x ධන y බෙදීම 2 cos x ධන y බෙදීම 2 සමානයි b මේක 2. එතන tan ගන්න 1 බෙදන්න 2කින්. 1 2කින් බෙදන්න. එතකොට බලන්න 2ට 2 කැපෙනවා cos x ධන y බෙදීම 2කට 1 කැපෙනවා. එතන එන්නේ sin x ධන y බෙදීම 2 බෙදීම cos x ධන y බෙදීම 2 සමානයි a බෙදීම b. මෙතන මේ b අසමානයි බිඳුව. ඒක ගානේ දෙන්න ඕනේ නැහැ. මොකද ගානේ උත්තරයක තියෙනවනේ b a බෙදීම b කියලා යටට b තියෙනවනේ. ඒ නිසා b b අසමානයි බිඳුව බව ඔයගොල්ලෝ දැනගෙන ඉන්න. tan x ධන y බෙදීම 2 සමානයි a බෙදීම b කියලා ඔන්න පෙන්නවා. මුලින් පුතේ ඔන්න ඔය ටික පෙන්වන්න ඕන. ඒ ටික පෙන්නලා ඊට පස්සේ ඔයගොල්ලන්ගෙන් අහනවා පළවෙනි කොටස. ඔය ටික පෙන්නලා ඉවරනාට පස්සේ පළවෙනි කොටස අහනවා sin x ධන y. දැන් sin x ධන y ඔයගොල්ලන් ලියත හැකි 2 tan x ධන y බෙදීම 2 බෙදීම 1 ධන tan වර්ග x ධන y බෙදීම 2. මොකද මේ සූත්‍රය sin 2i a කියන්නේ 2 tan a බෙදීම 1 ධන tan වර්ගයේ සූත්‍රය. sin 2i a කියන්නේ මෙතනට මේ වගේ දෙගුණයක් 2 tan a බෙදීම 1 ධන tan වර්ගයේ. එතන මේ වගේ දෙගුණයක් තමයි මේ. ඒ විදිහට ලියත හැකි. දැන් ඕගොල්ලන්ට තියෙන්නේ මෙතෙන්ට ආදේශ කරන්න 2 a බෙදීම b 1 ධන a වර්ග බෙදීම b වර්ග. ඔක සුළු කරාම sin x ධන y සමානයි b වර්ගයෙන් උඩ යට වැඩි කරොත් 2 b බෙදීම b වර්ග ධන a වර්ග. ඔය විදිහට. එතකොට දැන් ඔන පළවෙනි කොටස හරි. දෙවෙනි කොටස තියෙන්නේ cos x ධන y. cos x ධන y අපිට පුළුවන් මේ tan වලින් ලියා ගන්න. එතකොට අපිට ලියත හැකි cos x ධන y දෙවෙනි කොටස. දෙවෙනි කොටස cos x ධන y කියන්නේ 1 ඍණ tan වර්ග x ධන y බෙදීම 2 බෙදීම 1 ධන tan වර්ග x ධන y බෙදීම 2. 1 ඍණ a වර්ග බෙදීම b වර්ග බෙදීම 1 ධන a වර්ග බෙදීම b වර්ග. හරිද? එතකොට b වර්ගයෙන් උඩ යට වැඩි කරොත් b වර්ග ඍණ a වර්ග බෙදීම b වර්ග ධන a වර්ග. cos x ධන y කියන්නේ b වර්ග ඍණ a වර්ග බෙදීම b වර්ග ධන a වර්ග. එතකොට අපිට මේ මෙතන දැන් මේ cos 2i a කියන්නේ 1 ඍණ tan වර්ගයේ බෙදීම 1 ධන tan වර්ගයේ සූත්‍රය. එතනින් අපිට පුළුවන් ওই විදියට cos x ධන y ලබා ගන්න.
එතරොන අටවෙනි ගානත් හරි හත්වෙනි ගාන ඊකට තියෙන අපට අට හත්වෙනි ගාන ඉක්මනට ඉවර කර ගන්න ඊගාට අට ගැටලුව ලියා ගන්න ඕගොල්ලෝ අට මං වර්ගජ සමීකරණ එහෙම ආශ්‍රිත ගැටලුවක් ලබා දෙන්නේ මේ ගැටලුව ලියන්නකෝ අට අට ගැටලුව මෙහෙම ලියන්න fx සමානයි x වර්ග ඍණ 2x fx සමානයි x වර්ග ඍණ 2x ඍණ a වර්ග ධන 1ද gx සමානයි x වර්ග ඍණ 2යි ඒ ධන එක වාරයක් x ධන ඒ වාරයක් ධන c a වාරයක් a ඍණ 1 බවද සලගමු බවද සලකමු වෙන මෙතන මේ x ධන මෙතන මේ a වාරයක් c නෑ මෙතන a වාරයක් a ඍණ b හරි a ඍණ 1 a වාරයක් a ඍණ 1 බවද සලකමු හරි ඊට පස්සේ කියනවා මෙහි සිම්පල් a ධන පරිමේය සංඛ්‍යාවකි මේ සිම්පල් ඒ ධනපරිමේය සංඛ්‍යාවකි ඊට පස්සේ පළවෙනි කොටස බලමු පළවෙනි කොටස කියනවා fx සමානයි බිඳුව හා gx සමානයි බිඳුව fx සමානයි බිඳුව හා gx සමානයි බිඳුව සමීකරණ වලට තාත්වික ප්‍රබින්න මූල ඇති බව පෙන්වන්න fx සමානයි බිඳුව හා gx සමානයි බිඳුව සමීකරණ වලට තාත්වික ප්‍රබින්න මූල ඇති බව පෙන්වන්න දෙවෙනි කොටස fx සමානයි බිඳුවෙහි මූල පරිමේය බව පෙන්වන්න fx සමානයි බිඳුවෙහි මූල පරිමේය බව පෙන්වන්න තුන්වෙනි කොටස fx සමානයි බිඳුවෙහි මූල gx සමානයි බිඳුවෙහි මූල අතර පිහිටයි නම් fx සමානයි බිඳුවෙහි මූල gx සමානයි බිඳුවෙහි මූල අතර පිහිටයි නම් බිඳුව කුඩායි a කුඩායි එක බව පෙන්වන්න බිඳුව කුඩායි a කුඩායි එක බව පෙන්වන්න හරි
දැන් අපි මේ මේ ගැටලුවේ දැන් ඉස්සෙල්ලාම කියනවා පළවෙනි කොටස දැන් මේ ගැටලුව ඔයගොල්ලෝ ලියා ගන්න ලියාගෙන ඉවර වෙලා අපි විසඳන්න යමු fx සමානයි / gx සමානයි / සමීකරණ වලට තාත්තික ප්‍රබින්න මූල ඇති බව පෙන්වන්නලු එතකොට පළවෙනි කොටසට අදාළ ටික අපි ඉස්සෙල්ලා විසඳමුකෝ එතකොට අපි ඉස්සෙල්ලාම fx සමානයි / ගමුකෝ එතකොට fx සමානයි / ගත්තොත් एक्स वर्ग एफ एक्स समान है बिंदु के अन्य एक्स वर्ग ऋण देखा ही एक्स ऋण पिटरगा तो ए वर्ग ऋण एक समान है बिंदु है तात्विक प्रभिन्न मूल तीन वनांग अपिट मेक ओण नांग वर्ग पूर्ण कल हेम गन्ना पुलवांग नतांग विवेचके रियल बालमु विवेचके तात्विक पेन्ना नदी इन्ने तात्विक प्रभिन्न मूल अति भाव එතකොට මම මේකේ ඩෙල්ටා x කියන එක ගන්නවා b වර්ග ඍණ 4යි a කියන්නේ 1යි c කියන්නේ ඍණ a වර්ග ඍණ 1. ඊතර 4 පිටර 4 දන 4 වාරයක් a වර්ග ඍණ 1. 4 පිටර ගත්තාම 1 දන a වර්ග ඍණ 1. 4යි a වර්ග q මේ මෙතන සිම්පල් a ධන පරිමේය නිසා පරිමේය සංඛ්‍යා කුලකය q වලින්නේ හඳුන්වන්නේ q ධන ධන පරිමේය නිසා සිම්පල් a ධනයි එම නිසා a වර්ග විශාලයි / සිම්පල් a ධන නිසා a වර්ග විශාලයි / එම නිසා 4යි a වර්ගය විශාලයි / 4යි a වර්ග විශාලයි / කියන්නේ ඩෙල්ටා x විශාලයි / එහෙනම් එම නිසා මොකද වෙන්නේ fx සමානයි බිඳුවේහි මූල තාත්වික ප්‍රබින්න වේ ඉස්සලම fx සමානයි බිඳුවේ මූල තාත්වික ප්‍රබින්නයි කියලා ඕක පෙන්නමු ඕක ඕන කෙනෙකුට පෙන්වන්න පුළුවන් සරල කොටසක් ඊට පස්සේ gx සමානයි බිඳුව සලකමු. දැන් මේක ඉක්මනට ඉවර කරන්න මේ ටික. පොඩි කටි ඉවර කරන්න. ඊගාට අපි gx සමානයි බිඳුව බලමු. gx සමානයි බිඳුව සමීකරණය. ඒකෙත් මූල තාත්වික ප්‍රබින්නම කියලා පෙන්වන්න දෙනවා. gx සමානයි බිඳුවේ මූල තාත්වික ප්‍රබින්න බව පෙන්වන්න දෙනවා. දැන් මම මේකේ gx කියන එක දැන් මේ ටික මකනවා ඊගාට මම ගන්නවා gx සමානයි බිඳුව සමීකරණය gx සමානයි බිඳුව කිව්වහම x වර්ග ඍණ 2යි a ධන 1 වාරයක් x ඊට පස්සේ ධන a වාරයක් एरीने का समान है बिंदु मम ए के विवेच के डेल्टा एक्स डैश के लगाना बी वर्ग हतर वार या केदा ने के वर्ग रीना हतर है ए सी बी वर्ग रीना हतर है ए सी विधि ओगली हुआ इधर डेल्टा एक्स डैश के अन्य हतरा पीड़गा ताम एक वर्ग करो ते वर्ग धन दिखाई ए धन एक रीना ए वर्ग धन ए ऋण ए वर्ग धन ए वर्ग कैपिल हतर वार तुनाई ए धन एक धन परिमेय निशा तुनाई ए धन एक वार हतर धनाय डेल्टा एक्स डैश धनाय एम निशा जी एक्स समान बिंदु ही
മൂല ഹി മൂല താത്വിക പ്രഭിന്നവേ. එතකොට මේ සමීකරණ දෙකේම fx = බිඳුව සහ gx = බිඳුව කියන සමීකරණ දෙකේම මූල තාත්තික ප්‍රබින්න වෙනවා. මේ සමීකරණ දෙකේම මූල තාත්තික ප්‍රබින්නයි. ඒක ඊතරම් ලොකු දෙයක් නෙවෙයි, සුළු කොටසක් ඒ ටික. ඊට පස්සේ බලන්න fx समान है बिंदु मूल परिमेय කියලා පෙන්වන්න තියෙනවා. ඒකත් සුළු දෙයක්. බලමු fx समान है बिंदु वर्ग समीकरण मूल परिमेय කියලා පෙන්වන්නේ කොහොමද කියලා. දෙවෙනි කොටස. ওই පළවෙනි කොටස මේ හැදුවේ. මේ හදලා තියෙන්නේ මේකේ ඉස්සෙල්ලා හදපු ටිකයි මේ ටික එකතුව පළවෙනි කොටස. හරි, අටවෙනි ගානේ පළවෙනි කොටස. හරි, දැන් දෙවෙනි කොටස බලමු. දෙවෙනි කොටස දැන් සමීකරණ දෙකේ මූල පරිමේයය කියලා පළවෙනි කොටසෙන් පෙන්වන්නේ. අපි දෙවෙනි කොටසෙන් පෙන්නනවා මේ fx = බිඳුවේ මූල. මේ දැන් පළවෙනි කොටසෙන් පෙන්වුවේ fx = බිඳුව සහ gx = බිඳුවේ මූල තාත්වික ප්‍රබින්නයි කියලා. තාත්වික ප්‍රබින්නයි කියලා දෙවෙනි කොටසෙන් පෙන්නනවා අපි පරිමේයයි කියලා fx = බිඳුවේ මූල. fx = බිඳුව කියන්නේ x වර්ග ඍණ 2x ඍණ a වර්ග ධන 1 = බිඳුව. සූත්‍රය දාලා මේකේ මූල ලිව්වොත් x = ඍණ b धनोरीन वर्गमूल बी वर्ग इन हतरा ए क्या इकाई सी क्या ऋण ए वर्ग धन एक बेदीम देखाई एक समान है देख धनोरीन वर्गमूल मेदनी हतर ऋण हतर कैपिल गया हतरा ए वर्ग बेदीम देख एक समान है देख धनोरीन हतरा ए वर्ग वर्गमूल देखाई मापांक बेदीम देख ඔයාලට තේරෙනවා ඇති මෙතන මේ ඒ වර්ගයේ එළියේ තියෙන ධන එතන මාපාංක දාන්න ඕන. ඒ ධන දරින්ද කියලා දන්නේ නැහෙනේ. ඒ අනුව බලන්න ඕන. ඉතින් ඒ ධන සංඛ්‍යාවක් නිසා x = 2 ධන හෝරින 2 a බෙදීම 2 x = 1 ධන හෝරින a x = 1 ධන a හෝ x = 1 ඍණ a. ඒ පරිමේය නිසා एक समान एक धन ए हा एक समान एक ऋण ए परिमेय वे परिमेय मूल वे ए परिमेय ना एक धन एक ऋण एक्म परिमेय आई ने परिमेय संख्या अवगर परिमेय संख्या एक दुकोरो परिमेय अड करो परिमेय आई एना इतना परिमेय आई गेला अपट लभे नो एना एफ एक समान है बिंदु ए मूल परिमेय आई गेला प्रयागत्ता एक इतना लुकु दयाक ने वही ඒ පරිමේය පරිමේය සංඛ්‍යාවක් කියන්නේ පුතේ මොකද්ද? නිකිල දෙකක පොදු සාධක ඉවත් වන තුරු සුළු කරලා නිකිල දෙකක බෙදීමක් විදිහට ලියන්න පුළුවන් සංඛ්‍යාව තමයි පරිමේය සංඛ්‍යාව. මම ඒවයි අර්ථ දැක්කේ මේම කියලා ඇති. ඔයගොල්ලෝ ඒ નોට් මතක නැත්නම් નોට් බලන්න කලින් ඒවා. පොදු සාධක ඉවත් වන තුරු සුළු කරලා නිකිල දෙකක බෙදීමක් විදිහට ලියන්න පුළුවන් සංඛ්‍යාව තමයි පරිමේය සංඛ්‍යාව වෙන්නේ. එතකොට මේ පරිමේය සංඛ්‍යාවක් තමයි ඒ කියන්නේ. එතකොට මෙතන මේ මේ එන සංඛ්‍යා දෙක පරිමේයයි. අපරිමේය වෙන්නේ වර්ගමූල දෙක වර්ගමූල තුන ඒ වගේ ඒවා e5 වගේ ඒවා. හරි? ඉතින් පරිමේයව අපරිමේයව හරියට හඳුනා ගන්න. ඊගාට තුන්වෙනි කොටස. අන්න තුන්වෙනි කොටස තමයි ගොඩක් වැදගත්.
F x සමානයි බිඳුවේහි මූල g x සමානයි බිඳුවේහි මූල අතර පිහිටයි නම් හරි බලමුකෝ මං තුන්වෙනි කොටස හදන්නම් තුන්වෙනි කොටසේ පුතේ F x සමානයි බිඳුවේ මූල g x සමානයි බිඳුවේහි මූල අතර පිහිටයි නම් එතකොට fx සමානයි බිඳුවේ මූලයි gx සමානයි බිඳුවේ මූලයි හොයාගත්තා නම් හරි අපිට ඕන නම් ප්‍රස්තාරික පැත්තෙන් කල්පනා කරන්න පුළුවන් නමුත් අපිට ලේසි මේම හොයාගත්තා නම් fx සමානයි බිඳුවේ මූල ඒ කියන්නේ x වර්ග ඍණ 2x ඍණ a වර්ග ධන 1 සමානයි බිඳුවනේ x සමානයි ඍණ b ධන හෝ ඍණ වර්ගමූල b වර්ග ඍණ 4යි ac මේ වැදීම දෙකයි මේකේ මූල දෙක හොයලා ඉවරයි දැන් අපි 1 ධන a හෝ x සමාන 1 ඍණ a මේකේ දැන් බලන්න 1 එක එකෙන් එකතු වෙලා එකට එකෙන් අඩු වෙලා එතකොට විශාල මූලයේ මේක හරි මම මේක ඇල්ෆා කියලා ගන්නම් 1 ධන a හෝ මේක ගන්නම් බීටා 1 ඍණ a එතන ඇල්ෆා විශාලයි බීටා एक मैं अल्प बीट के नाम करता इतर बीट बीट तमें कुड़ा एक अल्प तमें विशाल एक ईट पास पुते जी एक समान है बिंदु मूल तभी लिया गम मैं एफ एक समान है बिंदु मूल खाली लिए पुनी से मैं एक पाठ दम्मा जी एक समान है बिंदु क्या ने एक स्वर करी ना देखा है ए दाने का वार या किस तन ए वार या एरी ने एक समान है बिंदु आई मेके मूल ली हुआ एक समान आई एक समान है ऋण बी क्या देख पा रहे के धन एक धन हो रही वर्गमूल बी वर्ग मेके वर्ग हतर वार के धन एक वर्ग ऋण हतरा ए क्या एकाई सी क्या ए वार के ऋण एक बेदी में देखाई एक समान है देखाई ए धन एक धन हो रही मेतनी हतरा पिटका नहीं लिए को देखा क्यों वर्गमूल लिए वर्गमूल ए धन एक वर्ग ए वर्ग धन देखा ए धन एक ऋण ए वर्ग धन ए बेदी देख देखे बेदल धन एक समान है ए धन एक धन हो ऋण वर्ग मूल है तुले थुना ए धन एक मे भी जेटे नो मे के सिंपल मोनागे उना धन एक दम है वेडी मूल है ऋण आगे दम है अडू मूल है මං ගැමා කියලා ගන්නම් ඒ ධන එක ධන අඩු එක ගන්න ඍණ වර්ගමූල 3යි ඒ ධන එක ඩෙල්ටා කියලා ගන්නම් ඒ ධන එක ධන වර්ගමූල 3යි ඒ ධන එක තර ගැමා ඩෙල්ටා කියලා ඒකෙත් ඔන්න මූල දෙක හොයාගත්තා තර මූල හතර ඇල්ෆා මෙන්න बीट में ना एफ एक्स समान है बिंदु मूल ईगाट जी एक्स समान है बिंदु मूल गैमा डेल्टा में ना गैमा में ना डेल्टा इससे ला मूल हाथर या गन दें समारे में प्रस्तारिक क्रमों ने जानना बोलो आंग दें मेगा नहीं दिए मने में ही मूल हाथर या गन हाथर ने बनी දැන් මූල හතර අපි ලිව්වා දැන් අපි කියනද අදහස ගමු ඊගාවට මූල හතර ලියලා ඉවර වෙලා අදහස ගමු කොටික ලියාගෙන ඉවර වෙලා
F x සමානයි බිංදුවේ මූල ඊගාවට කියනවා g x සමානයි බිංදුවේ මූල අතර පිහිටයි බලමුකෝ අපි F x සමානයි බිංදුවේ මූල g x සමානයි බිංදුවේ මූල අතර පිහිටයි දැන් මම මේ ටික මකන්නම් मूल जी एक्स समान है बिंदु ही मूल अतर पिहिटाई एफ एक्स समान है बिंदु ही मूल जी एक्स समान है बिंदु ही मूल अतर पिहिटाई अतर में एक्स वर्ग ने मैं मेरे रूप सटान आवश्य भी नहीं मैं मेरे का पहेदली करण नगान ने एक्स वर्ग के सांगुन के दाना ने मैं देखे मैं आवम देखा थी इन्हें तरह एफ एक्स समान है बिंदु ही मूल जी एक्स समान है बिंदु ही मूल अतर पिहिटन है क्या ने मैं वागे या ने तरह मैं अडुआ के बीटा ने वैडी आगे अल्प मेके अडू आगे गैमा मेके वैडी आगे डेल्टा ओनो विधि दी अतर मेक जी एक्स समान है बिंदु दी वाई समान है जी एक्स मे अत दीने का वाई समान है एफ एक्स अतर वाई एक्साक्ष वाई समान है बिंदु ने वाई समान है बिंदु दम्मा जी एक्स समान है बिंदु मूल देखता मे वाई सामने बिंदु दमा एफ एक्स सामने बिंदु मूल देखता है बी मे तर आडू मूल है बीटा ने वैडी मूल है अल्प मेघ मे देखें आडू एक मेघ वैडी एक मेघ इतना मेतनी पेहदली होना मे मे मैंने मे मूल वडा मे मूल वैडी मे आगे आडू मूल है गमाट वडा बीटा वैडी सह बीटट वडा अल्प गोहमी ने यार मूल लिव हम आप बीटट वडा अल्प वैडी ने गाते एक हंधुन का पुलवांगुना ने सह मेकट वडा मेक वैडी डेल्टा वैडी वेन्नो इधर मेकट वडा मेक वैडी के अभी दो मेकट वडा मेक वैडी वेन्ना तो मेकट वडा मेक वैडी वेन्ना तो इतो तम अतर डेनी हर इधर गैमा डेल्टा करता गैमाट वडा डेल्टा वैडी बीटट वडा अल्प वैडी हेम तम अभी मूल टीका हंधुन का दीन දැන්පොතේ ගැමා වෙනුවට දාන්න a ධන 1 ඍණ වර්ගමූල 3a ධන 1 කුඩායි b ට වෙනුවට දාන්න 1 ඍණ a සහ මම මේ ටික මකන්නම් සහ අල්ප වෙනුවට දාන්න एक धन ए कुड़ाई डेल्टा वेनूट दान ए धन एक धन वर्गमूल तुना ए धन एक गाट मेदन मेक मेहट गेन मेक मेहट गेन दिखा ये कुड़ाई वर्गमूल तुना ए धन एक सह मेदन ए धन एक धन एक अपना बिंदु कुड़ाई वर्गमूल तुना ए धन एक मैंने मेदन एक धन संख्या निशा धन परमे निशा एक धन संख्या निशा मेक धन मेक धन दिपेतम धन निशा अब वर्ग कर गति है हतर ये वर्ग गुड़ाई तुना ये धन एक सह मेक बिंदु वैडिये वर्ग करो कुहमदन बिंदु गुड़ाई तुना ये धन एक मे वर्ग मूल तीन तात्विकाय निशा वर्ग ग्राम धनाय ඊගාවට මෙතනින් එනවා මේ වර්ගමූල ඇතුලේ තියෙන ටික කොහොමද ධන වෙන්න ඕනේ තාත්තික වෙන්න ඒකයි මෙතන දාලා තින්නේ ඒක බිඳු වෙන්න බෑ මේකට වඩා වැඩි වෙන්න ඕන නිසා 4a වර්ගය ඍණ 3a ඍණ 1 කුඩායි බිඳුව සහ ඍණ 3න් එකට වඩා වැඩි a මේක මෙහෙට ගණන්ලා 3න් බෙදුවා මෙතනින් පුතේ 4a a 1 වරක් 1 ऋण धन कुड़ाई बिंदु सह ऋण तुने वडा वैडी ए मेतन संख्या रेखा तो तेट ऋणातर एक इकट वैडिया धन 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 ऋण धन मेदे गुणिते ऋण
සහ ඍණ තුනෙන් එකට වඩා වැඩි A. එතන මේ දෙකටම පොදු පරාසය තෝරන්න ඕන ඔයගොල්ලෝ. මේ දෙකටම පොදු පරාසය තමයි A වල පරාසය. බලමු ඔය දෙකටම පොදු පරාසය ගන්න කොහොමද කියලා. මෙන්න මෙතන පොඩ්ඩක් අපි මේ පොඩි සුළු කිරීමේදී පොඩ්ඩක් කල්පනා කරන්න ඕන දෙයක් තියෙනවා මට මේ මෙන්න මෙතන මේ මේකේ සාධක කැඩුවට පස්සේ මෙතන මෙහෙම හොයන්න ඕනේ නැහැ පොඩි දෙයක් තියෙනවා මේ මෙතන මේ ඒ ධන නිසා මේ කැලල ධනයි ඒකෙන් බෙදලා දානවා ඒ ධන නිසා अन्नी बेदल माम एरी गुड़ाई बिंदु सा सुलकर लेसी मेदन ए धननी सा रिन तुने वैडी ए हे भाई ए धननी ए धननी सा मिथिन टेगा धन रिन तुने वैडी रिन तुने रिनेवा धन तमाइ गए दीन एना मिथनी एकट अड़ सहा मिथनी ए बिंदुट वैडी उदनी बिंदुट वैडी ए එකට අඩු පරිමේය සංඛ්‍යාවක් කියලා ඒ දීලා තිනවනේ ওই විදිහට ගන්න පුළුවන් මෙන්න මෙතන පුතේ මේ අපිට අර ඒ ධන සංඛ්‍යාව නිසා 4 ඒ ධන එක ධනයි එකෙන් බෙදලා දාලා මේක හදා ගන්න පුළුවන් ඍණ තුනෙන්කට වඩා ඒ වැඩි කියන්නේ ඒ ධන සංඛ්‍යාව නිසා ඕනම ධන සංඛ්‍යාවක් ගන්න පුළුවන් ඍණ තුනෙන්කට වැඩි ගන්නවා කියන්නේ ධන සංඛ්‍යාව ඔක්කොම ගත හැකිනේ ඒ ධන එතන මේ දෙකෙන් අපිට තෝරලා ගන්න පුළුවන් ඒ තියෙන බිඳුවයි 1 4 කියලා
ඊගාව නමය ගැටලුව ලියා ගන්න ඕගොල්ලෝ මේ විදියට ඒක ටිකක් ලොකු අමාරු ගැටලුවක් නෙවෙයි y සමානයි 3 sin මාපාංක x ධන 4 cos මාපාංක x නම් dy by dx යන්න නම් dy by dx යන්න නම් dy by dx යන්න y සමානයි 3 sin මාපාංක x ධන 4 cos මාපාංක x නම් dy by dx යන්න එතකොට ඔයගොල්ලෝ බලන්න මේකේ මාපාංකය දැන් ගොඩාක් ළමයි මේ මාපාංක ගැන හිතන්නේ නැහනේ මාපාංකය අයින් කරගන්න ඕන පුතේ සීමාගේ x සමානයි බිඳුව බිඳුවට අඩු පැත්ත වැඩි පැත්ත x කුඩායි බිඳුව විට ගාන හදන්න ඕන ඉස්සෙල්ලාම x කුඩායි බිඳුව නම් පුතේ y සමානයි 3 sin ඔන බලන්න බිඳුවට අඩු වගේක් නම් මේ ඇතුළේ තියෙන ඇතුළේ ඍණ නම් ධන කරන්න ඍණෙන් වැඩි කරන්න ඕන अतुल ऋण नंबते धन करणेंग वेडिकोण धन हतराई कोस अतुल ऋण नांग ऋणेंग वेडिकोण हरिद वाय सामानाई ऋण पीटरगा साइन ऋण पीटरगा ऋण तुनाई साइन नेक्स कोस ऋण कोणे को सगे धन कोणे को सगे सामानाई हतराई कोस एक्स उन्न विधिट हदागत्ता डी वाई बाई डी एक्स सामानाई දැන් අවකලනය කරන දැන් මාපාංක අයින් වෙලානේ ඍණ 3යි sin x අවකලනය කරව cos x අවකලනය කරව ඍණ 4යි sin x බලන්න ගොඩාක් දරුවෝ මේව කල්පනා කරන්නේ ඔයි වගේ සියුම් දැන් තමයි අවධානයට යොමු වෙන්න ඕන ඊගාට පුතේ අපි x සමානයි බිඳුව විට බලමු x සමානයි බිඳුව විට y කියන්නේ 3යි sin බිඳුව ධන 4යි cos බිඳුව तर वाई सामानाई मेक बिंदु आय मेक एकाई ने हतराय तर डी वाई बाय डी एक्स सामानाई बिंदु आय तर बलान एक्स सामानाई बिंदु एलावडा थेदुआ इगाड पुते हदान्नो ना अभी एक्स विशालाई बिंदु इट एक्स विशालाई बिंदु इट तर वाई सामानाई तुनाई साइन बलान एक्स विशालाई बिंदु ना धन संख्या ओक मापांक एकवाई धन हतराय कोस धन संख्या मापांक एक डीवाई बाय डीएक्स समानाय तुनाय कोस एक्स ऋण हतराय साइन एक्स तर बलाना डीवाई बाय डीएक्स अवस्था तुनकिंग एन गुडाक दरु कल्पना करान्ने हेम एनो केला कल्पना करान्ने तो तमाय मे देवाल करान्ने एक हेम उनोत हरि हरि उत्तर एने ने अभी हरि केले हितांग हिटियट वेरदी हिंसा एवा गेना अवधान यमु करान्न नमे गटल थारी इकमट अदागा අපි දැන් 10 ගැටලුව බලමු දැන් මේක හරිනේ හැමෝම 10 ගැටලුවට අවධානය යොමු කරමු 10 ගැටලුව මේකයි මම 10ට ත්‍රිකෝණමිතික ගැටලුවක් දෙන්නම් මොකද දැන් අපි
ඉවිෂන් එකේ වැඩිපුර ත්‍රිකෝණමිතිය ඒ ත්‍රිකෝණමිතිය කරන හින්දා ත්‍රිකෝණමිතියෙන් වැඩිපුර ගැටලු ටිකක් දෙන්නම් 10 ගැටලුව මෙහෙමයි 10 ගැටලුව ඔයාලා ලියා ගන්න මෙන්න මේ විදියට ABC ත්‍රිකෝණය සම්මත අංකණයට අනුව වේ මෙහි මෙහි sin A sin B sin C sin A sin B sin C සමානයි 5ට 8ට 9 වේ 5ට 8ට 9 වේ 5ට 8ට 9 වේ sin ප්‍රමේය සහ cos ප්‍රමේය භාවිතා කරමින් sin ප්‍රමේය සහ cos ප්‍රමේය භාවිතා කරමින් sin ප්‍රමේය සහ cos ප්‍රමේය භාවිතා කරමින් tan A බෙදීම දෙකට tan B බෙදීම දෙකට tan C බෙදීම දෙක සමානයි tan A බෙදීම දෙකට tan B බෙදීම දෙකට tan C බෙදීම දෙක සමානයි 1ට 2ට 3 බව 1ට 2ට 3 බව සාධනය කරන්න 1ට 2ට 3 බව සාධනය කරන්න හරි බලමු අපි මේ ගැටලුව සාධනය කරන ආකාරය දැන් සමහර දරුවෝ මේ මෙහෙම ඉගෙන ගන්න කැමති නැහැ දැන් අපි බලන්න පන්ති එකදී උගන්වන විදියට වඩා ගොඩක් වෙනස්නේ පන්ති එකදී උගන්වනකොට පුතේ මේ අපි ළමයිත් එක්ක කතා කරලා සජීවී වෙන්නේ උගන්වන්නේ ඒ වගේම ළමයින්ට මහන්සි යන්න මොන හරි කියනවා හැබැයි දැන් අපිට මේ මෙහෙම මුකුත් කියන්න බෑනේ හරි මුකුත්ම කිසිම දෙයක් අපිට මෙහෙම කතා කරන්න බෑ ඉතින් එතකොට අපි මොකද වෙන්නේ නිකාම නිකන් උගන්වන යන එක විතරයි කරන්නේ එතකොට සජීවී බවක් නැහැ ඉතින් ළමයින්ට ඕක දැනෙනවා අර වෙහෙස කර බවක් දැනෙනවා හැබැයි ඒ අවාසි වගේම වාසිත් තිනෝනේ පුතේ වාසිත් තින බැලුවාම දැන් ඔයාලා හිතන්න පිටිපස්සෙම කොනේ වාඩි වෙලා ඉන්න ළමයින්ට මේ බෝඩ් එකේ ලියන ඒවා හරියට පේන්නේ නැහැ නේ ඒ වගේම හරියට ඇහෙන්නේ නැති වෙන්න පුළුවන් පේන්නේ නැති වෙන්න පුළුවන් එතකොට නමුත් දැන් ඔයගොල්ලෝ මේම ඉගෙන ගන්නකොට බලන්න ඔක්කොම ටික හොඳට මේ ළඟ ඉන්නා වගේ පේනවා ඒක එකක් තව ආසියක් තියෙනවා දැන් පන්තියකදී ඔයගොල්ලෝ යාළුවෝ යාළුවෝ කතා කර කර ඉන්නකොට සමහරට මග හැරිලා යන්න පුළුවන් විශේෂ කරුණු හරි එතකොට ඒක ඒ අවාසිය නෑ තමන්ට හිත දිනවන නම් තමන්ගේ හිතෙන් කල්පනා කරලා මම මේක කොහොම හරි ජය ගන්නවයි කියලා හිතලා වැඩ කරනවා නම් මම හිතන්නේ කාටවත් මේ මේ මේකෙන් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. දැන් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ ඉල්ලලා දුක් විඳින්න එපා. ඒක අමතක කරන්න. මේ වගේ වෙලාවක අපි බලන්න ඕන අපිට වාසිදායක මොනවද තියෙන්නේ අන්න ඒවයි ඕන එල්ලෙන්නේ. අවාසිදායක ඒවයි එල්ලලා හිත අඩු කරගෙන يعني හීනමාන ඇති කරගෙන විනාශ වෙන්න එපා. අනිවාර්යයෙන්ම ඔයගොල්ලා තමන්ට හොඳ වාසි සහගත තැන් මොනවද මේක කියලා කල්පනා කරලා එතනින් වැඩේට ගොඩ වෙන්න. නැත්තම් විනාශ වෙනවා කරගන්න බැරි වෙනවා. දැන් කල්පනා කරලා බලන්න ඔයගොල්ලන්ට දැන් බස් වල රස්තිය අද වෙන්න ඕනේ නැහැ. බස් ගාස්තු යන්නේ නැහැ. වෙන වියදම් යනවා. නමුත් බස් ගාස්තු යන්නේ නැහැ. බස් වල රස්තිය අද වෙන්න ඕනේ නැහැ. මහන්සි නැහැ. ගෙදර ඉන්නකොට ඔයගොල්ලන්ට කම්මැලි. හරි එහෙම එකක් තියෙනවා. ඉතින් ඒකට අපිට කරන්න දෙයක් නැහැ නේ මේ වගේ තත්ත්වයක් යටතේ. ඉතින් ඒක නිසා මෙහෙම ඉගෙන ගන්න එකේ අවාසියක් නැහැ. වාසියක් තියෙනවා. හැබැයි ඉතින් ෆෝන් පාවිච්චි කිරීම, ෆෝන් වලට ඇබ්බැහි වීම ওই වගේ දේවල් අවාසියක් තියෙනවා. ඉතින් මේ වෙලාවේදී අවාසි ගැන කල්පනා කර කර අනාගතය අවුල් කරගන්න බෑනේ. ඒ නිසා මේ ඩිගේදී පාසල වැඩ කරන්න. මේ මේ විදිහට ඉගෙන ගන්න එකෙන් එකට හුරු වෙන්න. ඕන දෙයක් අවස්ථිතිය කියලා දෙයක් තියෙනවනේ වෙනස් වීමට දක්වන අකමැත්ත. ඉතින් ඒ අකමැත්ත හරි ගියාම අපි හිතෙන් බලය යොදලා කොහොම හරි මේකට පුරුදු වුණාම ඔයගොල්ලන්ට මේක ආස හිතන විදියක් වේවි. හරි? ඒක නිසා මේ විදියට වැඩ කරන්න පටන් ගන්න. අනිත් එක තමයි මේවා කොච්චර කල් තියෙයිද ඒව කියන්න බෑනේ. ඒක නිසා අපි මේක බලන් හිටියොත් එහෙම විභාග නිශ්චිත පරිදි තියෙන බව ඔයගොල්ලන්ට තේරෙනවනේ දැන්. එතන මේක බලන් හිටියොත් අපි මේ වැඩ නොකර මොකද වෙන්නේ? වැඩ නොකරපු කෙනා බැච් මිස් කරන්න වෙනවා. ඒ කියන්නේ ජීවිතේ අවුරුද්දක් පස්සට දාන්න වෙනවා නැත්නම් අවුරුදු දෙකක් පස්සට දාන්න වෙනවා. ඒ මොනොත් වැඩේ අවුල් වෙනවා. ඒක නිසා ඔයගොල්ලෝ කල්පනා කරලා බලලා කල යුතු දේ දැන්ම කරන්න පරක්කු කරන්න එපා. දැන් අපටත් පුළුවන් මේ වතාරලා දාලා නිකන් ඉන්න වැඩ නොකර ඉන්න. හරි? එහෙම කරොත් මොකද වෙන්නේ? පැවැත්මක් නැහැ. මේකේ මේකේ ළමයි අනිවාර්යයෙන්ම මේ මේ මොන ප්‍රශ්නේ ආවත් අපේ වැඩ කටයුතු අපි මොනවා හරි ක්‍රමයකින් කරන්න ඕන. හරිද?
ඒක ඒක අපිට කරන්න හිතේ හයිය තියෙන්න ඕන ඒ හිතේ හයිය ඔයගොල්ලෝ හදා ගන්න දැන් මොන හරි දෙයක් අහිමි වුණා කියලා ඒ මත්තෙම දුක් විඳින්න එපා හරි කරන්න පුළුවන් අවම දේ කරන්න හරි ඒක තමයි වැදගත් රයිට් දැන් බලන්න පුතේ දැන් ABC ත්‍රිකෝණය සම්මත අංකණයට දෙන ත්‍රිකෝණයක් ඒකේ දීලා තියෙන පුතේ sin A ට sin B ට sin C අනුපාතේ එතකොට මේ ABC ත්‍රිකෝණය මේ මේ වගේනේ මේ පාදේ A මේ පාදේ B මේ පාදේ C කියලා අපි දාමු මෙන්න මේක ලියන්න බලවා මෙහෙම sin A ට sin B ට sin C කියන්නේ sin A බෙදීම පහ සමානයි sin B බෙදීම 8 සමානයි sin C බෙදීම 9 කියන එක තමයි පුතේ ඔය දීන්නේ sin A බෙදීම 5 සමානයි sin B බෙදීම 8 සමානයි sin C බෙදීම 9 දැන් මට මේ ABC ගැන අදහසක් ගන්න ඕන මම මේක 1 කියලා ගන්නම්කෝ හරි ඊට පස්සේ මම ගන්නවා sin ප්‍රමේයෙන් sin ප්‍රමේයෙන් මෙහෙම කරනවා sin ප්‍රමේය දාලා මම ලියනවා මේ විදියට sin A යට A සමානයි sin B යට B සමානයි sin C යට C සමානයි 1 යට K කියලා ගන්නවා sin ප්‍රමේයෙන් 1 යට K කියන්නේ සමානුපාතික නියතයක් මෙතන අපි 1 යට K නෙමෙයි K කියලා ගන්නවා අපිට මේ ගැළපෙන විදියට ගන්න ඕනේ දැන් අපිට ඕන sin A sin B sin C අයින් කරලා ABC ලියා ගන්න ඊට පස්සේ මට එන ලියදැයි මේක මේකට සමාන කරොත් sin A කියන්නේ පුතේ AK මේක මේකට සමාන කරොත් sin B කියන්නේ BK මේක මේකට සමාන කරොත් sin C කියන්නේ CK දැන් පුතේ ඕගලන්ට මෙන්න මෙතෙන්ට එක ආදේශ කරගෙන යන්න පුළුවන් මෙතෙන්ට මේක ආදේශ කරන් යන්න පුළුවන් ඒක ආදේශ කරන් ගියොත් මෙන්න මේ විදියට ලැබෙන්නේ මෙතෙන් ආදේශ කරොත් sin A කියන්නේ AK බෙදීම 5 මෙතෙන් එන්නේ BK බෙදීම 8 සමානයි මෙතෙන්ට එන්නේ CK බෙදීම 9 මේකෙන් එනවා A බෙදීම K ගෙන් බෙදලා දාන්න ඔක්කොම ටික K ගෙන් බෙදුවාම A බෙදීම 5 සමානයි B බෙදීම 8 සමානයි C බෙදීම 9 ඒ බෙදීම 5 සමානයි B බෙදීම 8 සමානයි C බෙදීම 9 දැන් පුතේ ඕගොල්ලන්ට පුළුවන් මෙතන මේක සමානයි ලැම්ඩ කියලා ගන්න. ඉතින් මේක මේකට සමාන කරොත් A සමානයි 5යි ලැම්ඩා. මේක මේකට සමාන කරොත් B සමානයි 8යි ලැම්ඩා. මේක මේකට සමාන කරොත් C සමානයි 9යි ලැම්ඩා කියලා ලබා ගන්න පුළුවන්. ඉස්සෙල්ලා ඔන්න ඔය ටික ලබා ගන්න. ලැම්ඩා කියන්නේ සමානුපාතික නියතයක්. අතන K කියන්නේ සමානුපාතික නියතයක්. එතකොට ඕගොල්ලන්ට ඔන්න ඔය ටික ලබා ගන්න පුළුවන්. එතන ඔය ටික ඔක්කොම ටික ලබා ගන්න ඊට පස්සේ අපි අහලා තියෙන දේට පිළිතුරු සපයන්න sin ප්‍රමේය සහ cos ප්‍රමේය භාවිතා කරගෙන යන්නේ කොහොමද කියලා බලමු
දැන් මේ ටික ගොඩ නැගුවට පස්සේ මේ ටික ගොඩ නැගුවට පස්සේ අපිට ලියත හැකි මෙන්න මේ විදියට හරි මම මේ ටික මකන්නම් දැන් දැන් අපිට පුළුවන් සමීකරණ ගොඩ නගන්න මේ විදියට මම ගන්නම් sin a කියන්නේ a k නේ දැන් අපි ගත්ත විදියට a k sin a කියන්නේ 2 sin a බෙදීම 2 cos a බෙදීම 2 සමානයි a k අපි මේක 1 සමීකරණය කියලා ගමු ඊගාවට cos ප්‍රමේයෙන් මේ sin ප්‍රමේයෙන් cos ප්‍රමේයෙන් මේ සමීකරණය අපි ඉස්සෙල්ලා ලියාගත්තනේ sin ප්‍රමේයෙන් cos ප්‍රමේයෙන් cos a කියන්නේ මේ විදිහට ලියත හැකි b වර්ග ධන c වර්ග ඍණ a වර්ග බෙදීම 2bc දැන් පුතේ අපි b හොයාගෙන නේ තියෙන්නේ දැන් මෙතෙන්ට ලියත හැකි මම මෙතන දාන්නම් 2 cos වර්ග a බෙදීම 2 ඍණ 1 සමානයි b වර්ග කියන්නේ b හොයාගෙන තියෙන්නේ 64යි लैम्डा वर्गे बी क्या ने अटाई लैम्डा किया लगाता नहीं सी वर्ग क्या ने असुवे का ही लैम्डा वर्गे फिर न ए वर्ग क्या ने विसिपाही लैम्डा वर्गे बेदी में देखा बैडी किरी में ए क्या बी क्या ने अटाई लैम्डा बैडी किरी में सी क्या ने नामे ही लैम्डा देखा ही कोस वर्ग ए बेदी में देखा समान आई इकदा न मेदा न हटा हतराई हटा पहाई हेट पहें विसिपह ग्याम हतलियाई हतलियाई असुवाई हतलियाई असुवाई एकसिय विस बेदीम एकसिय हतलिस हतर देकाई को स्वार्गे बेदीम देक समानाई एकसिय हतलिस हतरें एकसिय हतलिस हतरा एकसिय विसाई ग्याने देसिय एकसिय विसाई एकसी आतली सातरा एकसी हैट आतरा देसी हैट आतरा एनां देकाई को स्वार्ग ए बेदी में देखा समानाई मेक बेदन वा दोलाहें दोलोसराक देखा विसी आतरा है विसी आतरा दोलोसराक देखा है दोलोसराक दोलाहाई देकाई को स्वार्ग ए बेदी में देखा समानाई एकोला बेदी में हायाई अभी मेक एक डबल डैश के लगाम देंगे वो समीकरण देख बेदान को एक डैश बेदी में एक डबल डैश देखा है साइन ए बेदी में देख कोस ए बेदी में देख बेदी में देखा है कोस वर्ग ए बेदी में देख समान है एक ए बेदी में इक्वला बेदी में हायर बेदने के ना टैन ए बेदी में देख समान है हायर एक ए बेदी में इक्वला मम्मे एक पी समीकरण एक लगाना उन्हें टैन ए बेदी में देखा हाया ए के बेदी में कोला एक आ रही दें बुते मैं भी दिया था मैं अभी बालों में बी था टैन बी बेदी में देखा मैं भी दिया था हाथ नो हरने इससे लोटी का हाथ लीवर कराना इगाड़े टैन बी बेदी में देखा तभी मैं भी दिया था मकालपना करला हाथ नो
හරි දැන් අපි නැවත මේ විදියටම sin b ලියනවා දැන් මම මේ ටික මකන්නම් මම නැවත ලියනවා sin b ඔන්න බලන්න පුතේ මම මේ ටික මකලා දැන් ඉදිරි ටික කරනවා ආයි ගණන් හදන්න තීරි පළපුරුද්ද හොඳට තියෙන්න ඕන ඒක මම රිවිෂන් එකේ අර තීරි මිශ්‍ර රිවිෂන් එකේදී ගොඩනගනවා ඊට පස්සේ මික්ස්ර ගැටලු කරන රිවිෂන් එකේ මික්ස් රිවිෂන් එකෙන් මේක වගේ ගැටලු ඕගලන්ට හදනවා හරි ඊතර මේ දෙකෙන් ඕගලන්ට අවශ්‍ය දේ කරගන්න පුළුවන් සයින් ප්‍රමේයෙන් පුළුවන් මේ විදිහට ගන්න සයින් b කියන්නේ bk 2 sin b බෙදීම 2 cos b බෙදීම 2 සමානයි bk मेक दिख डैश के कोस्प्रमेंग पुते ए वर्ग सी वर्ग रीन बी वर्ग बेदीम दिखाई ए सी मेक दिखाई को स्वर्ग बी बेदीम दिख रीन एक समान ए वर्ग ज्ञान पुते कालीन होयागत्ते वेंदान विशिपहाय लैम्ड वर्ग सी वर्ग ज्ञान ने असुवेकाय लैम्ड वर्ग बी वर्ग ज्ञान ने हटहतराय लैम्ड वर्ग බෙදීම 2යි a කියන්නේ 5යි ලැම්ඩා c කියන්නේ 9යි ලැම්ඩා. ඉතර 2යි cos වර්ග b බෙදීම 2 සමානයි 1 ධන ලැම්ඩා වර්ගයෙන් උඩ යටයි බෙදන්න 25යි 81යි එකතු කරලා 64ක් අඩු කරන්න. 81යි 80 මෙතන 25යි 81යි එකතු කරොත් 106යි. 106 64ක් ගියාම 42යි 106න් 64ක් ගියාම 42යි මෙතන 90යි 2යි cos වර්ග b බෙදීම 2 සමානයි 1 ධන මෙතන 6න් බෙදෙනවා 6 වරක් 7යි 6 වරක් 1යි 35යි 2යි cos වර්ග b බෙදීම 2 සමානයි 15න් 22 එතකොට මේක ගමු 2 ඩබල් ඩෑෂ්. එතකොට 2 ඩෑෂ් බෙදීම 2 ඩබල් ඩෑෂ් කියන්නේ 2යි sin b බෙදීම 2 cos b බෙදීම 2 බෙදීම 2යි cos වර්ග b බෙදීම 2 bk බෙදන්න 22 බෙදීම 15. මෙතනින් එනවා tan b බෙදීම 2 සමානයි 15යි bk බෙදීම 15යි bk බෙදීම विसी देख एतोट मट मे टैन बी बेदीम देखा मेतनी मेहम लभागत्ता एक गो क्यू समीकरण टैन बी बेदीम देखा मे भी जरा लभागत्ता इका टैन सी बेदीम देखा लभागन टैन सी बेदीम देख මට අර sin මෙතන මේ sin b ට bk sin a ට ak කියලා ගන්න නැතුව අපිට මට ගන්න තිබුණා අර 5යි ලැම්ඩා 8යි ලැම්ඩා ඒ විදිහට ගන්න තිබුණා එහෙම ගත්තා නම් ගොඩක් ලේසි මට ඒක අමතක වීමක් වෙලා තමයි මේ bab එක යන්නේ පස්සේ a'යි b'යි c'යි ආදේශ කරාම හරිය අන්තිමට හරි නැත්තම් ඊටත් වඩා සුළු කිරීම සරල කර ගන්න තිබුණා මට ඒක අමතක වීමක් වුණේ ඒ වුණාට ඒක ගැටලුවක් නැහැ හරි a'යි b'යි c'යි අන්තිමට ආදේශ කර දෑගිනේ tan b බෙදීම දෙකත් ඕගොල්ලෝ මේ විදිහට හොයාගන්න මේක q. ඊගාට tan c බෙදීම දෙක ගන්න ඕන ඒකත් ගොඩනගන්නේ ওই විදිහටමයි එකම දේ තමයි යන්නේ tan c බෙදීම දෙක ගොඩනගමු ඊගාවට. ඊගාට බලමු tan c බෙදීම දෙක ගන්න ආකාරය.
तर मट मेदने लिखते हैं कि साइन सी गैन सी के देखा साइन सी बेदी में देखा कोसी बेदी में देखा समान है सी के मम एक तुण डैश के लगा एक कोसी मे साइन प्रमेय एक कोस प्रमेय कोसी गैन ए वर्ग दान बी वर्ग रीन सी वर्ग बेदी में देखा ए बी मेघ देखा है कोस वर्ग सी में दी मधे करी ने समान है ए वर्ग ज्ञान पुते विशिपा है लैमडा वर्ग है बी वर्ग ज्ञान हटा हतर है लैमडा वर्ग है फिर सी वर्ग ज्ञान असुए का लैमडा वर्ग है बेदी में देखा वैडी करी है पहा है लैमडा वैडी करी है माटा है लैमडा देखा है कोस वर्ग सी में दी मधे का समान है एक दान है विशिपा है हटा हतर है एक दू करना इधर हटा नाम आई असु नाम आई असु नाम असुए का ज्ञान माटा है मेदी में मेदन है असु अठारप्पा हतलिया हतली सराख देख असु एंग अटा ये तो कोट मेदने ने एक दान दहाएंग एक दहाएंग एकोला हाई मेगा तुना डबल डैश दैन तुना डैश पे दीम तुना डबल डैश तुना डैश बेदी में तुना डबल डैश वेने देखा ही साइन सी बेदी में देखा कोस सी बेदी में देखा बेदी में देखा ही कोस वर्ग सी बेदी में देखा समान आई सी के बेदी में एकोला बेदी में दहाय टैन सी बेदी में देखा समान आई दहाय सी के बेदी में एकोला मेगा भी आर समीकरण के लगाता एनंग पी क्यू आर गेंग टैन ए बेदी में देखा tan b बेदी में देखा tan c बेदी में देखा समान आई हाय a के बेदी में एकुला हट पहलवाय b के बेदी में विसी देखा दहाय c के बेदी में एकुला हा हाय बेदी में हाय k बेदी में एकुला हा वैडी की नहीं में a में नोट दाते हैं क्या पटा पहाई लैम्डा तीन देखा पहलो बेदी में विषय देखा है के वैडी किरी में बी में नोट दाना अटाई लैम्डा टे इगाट दहाई है के बेदी में एकोला हा सी में नोट दाना नमे लैम्डा इधर टे के लैम्डा के बेदल दाना के लैम्डा के बेदवा में तीह बेदी में एकोला हा टे मेतने ना देवरा खाता इधर देवरा के एकोला हेंग मेतने हैट मेतने एकोला हेंग අනු එතකොට මේක බෙදලා සුළු කරාම එනවා 1ට 2ට 3යි කියලා 1ට 2ට 3යි එතන tan a බෙදීම 2ට tan b බෙදීම 2ට tan c බෙදීම 2ක 1ට 2ට 3යි කියලා එනවා එතන පුතේ ওই විදියට ඔක සම්පූර්ණයෙන් හරි ගස්ස ගන්න ඕක Tamanට කරලා පුරුදු වෙන්න ඕන එතකොට හරි යනවා හරි හදලා පුරුදු වෙන්න हदन हो गया
දැන් ඕගොල්ලෝ ලියා ගන්න 10 ගැටලුව 10 ගැටලුව මෙන්න මෙහෙමයි තියෙන්නේ 10 OXY අක්ෂ පද්ධතිය අනුබද්ධයෙන් OXY අක්ෂ පද්ධතිය අනුබද්ධයෙන් 1.8 මේ විදිහට දාන ලක්ෂය ඛණ්ඩාංක 1.8 තුලින් යන සරල රේඛාව 1.8 තුලින් යන සරල රේඛාව කැපිටල් A හා B හිදී පිළිවෙලින් කැපිටල් A හා B හිදී පිළිවෙලින් x හා y අක්ෂ ඡේදනය කරයි කැපිටල් A හා B හිදී පිළිවෙලින් x හා y අක්ෂ ඡේදනය කරයි OAB කෝණය සමානයි තීටා නම් OAB කෝණය සමානයි තීටා නම් තීටා ඇසුරෙන් OAB කෝණය සමානයි තීටා නම් තීටා ඇසුරෙන් පළවෙනි කොටස AB දිග පළවෙනි කොටස AB දිග දෙවෙනි කොටස OA දන OB දිග දෙවෙනි කොටස OA දන OB දිග තුන්වෙනි කොටස OAB ත්‍රිකෝණයේ වර්ගඵලය OAB ත්‍රිකෝණයේ වර්ගඵලය OAB ත්‍රිකෝණයේ වර්ගඵලය වර්ගඵලය සොයන්න සොයන්න ඊට පස්සේ ලියන වෙනම ඡේදකින් තීටා විචලනය වන විට තීටා විචලනය වන විට AB අවම දිගද තීටා විචලනය වන විට AB අවම දිගද OA දන OB අවම දිගද OA දන OB අවම දිගද OAB ත්‍රිකෝණයේ අවම වර්ගඵලයද OAB ත්‍රිකෝණයේ අවම වර්ගඵලයද සොයන්න සොයන්න අවම වර්ගඵලයද සොයන්න වරහන් ඇතුලේ දාන්න AB සරල රේඛාව AB සරල රේඛාව පළමු වෘත්තපාදය තුල පිහිටයි AB සරල රේඛාව පළමු වෘත්තපාදය තුල පිහිටයි රයිට් බලන්න අපි දැන් මේ ගාන හදන විදිය දැන් මේක අවකලනයේ භාවිතයේ ගැටලුවක් එතකොට අපිට මේ මේ ගැටලුවේ ඉස්සෙල්ලාම මේ කියන විදියට මේ 10 වෙනි ගැටලුවේ ඉස්සෙල්ලා කියන විදියට අපි රූපය ඇඳගමු x අක්ෂය y අක්ෂය 1.8 ලක්ෂය කියන්නේ මෙන්න මේ වගේ ලක්ෂයක් x ඛණ්ඩාංකය 1යි y ඛණ්ඩාංකය 8යි කියන එකනේ ඔය කියන්නේ මෙන්න මේ ලක්ෂය හරහා යන සරල රේඛාවක් තියෙනවා මේ සරල රේඛාව A හිදී x අක්ෂය y අක්ෂය B හිදී කපනවා මේක මූල ලක්ෂය ඉතින් අපෙන් අහනවා පළවෙනි කොටසට අහන්නේ AB දිග සහ AB දිග අවම වන තීටා කෝණය OAB කෝණය තමයි තීටා කියලා කියන්නේ තීටා 0.90 අතර තමයි විචලනය කරන්න පුළුවන් තීටා විචලනය කරන්න පුළුවන් බිඳුවට වැඩි 90ට අඩුයි හරි එතන එහෙම තමයි තීටා විචලනය කරන්න පුළුවන් පළවෙනි වෘත්තපාදයේ AB රේඛාව තියෙන්න නම් එතන තීටා කියන්නේ විචල්‍යයක් එතන ඉස්සෙල්ලාම අපි මේ ගානේ පළවෙනි කොටසට අදාළ දේ තමයි ඉස්සෙල්ලාම බලන්නේ පළවෙනි කොටසට අදාළ දේ එතන පළවෙනි කොටසේදී මේ මම මෙතනින් ගන්නකො පළවෙනි කොටස මේ රූපේ ඔක්කොටම පොදුයි කියලා හිතන්න පළවෙනි කොටසට අදාළ දේ කල්පනා කරනකොට මේ AB දිග ලියා ගන්න ඕන AB දිග කියන්නේ අපි L කියලා ගමු L යයි ගනිමු මේ AB දිග ලියා ගන්න ඕන මේ දීලා තියෙන තීටා කෝණය ඇසුරෙන් බලන්න මේ දිග 1යි නම් මේ ටික 1යි මේ ටික 8 නම් මේ ටික 8යි
මේක ටීටා මේක 90යි තොර පුතේ මේක 90 වෙන ටීටා මේක ටීටා ඍජු කෝණී ත්‍රිකෝණයක පාදය කර්ණ කරන සෙක් මේක 1යි සෙක් ටීටා මේක 8යි සෙක් 90 වෙන ටීටා ඒ කියන්නේ 8යි කොසෙක් ටීටා 8යි සෙක් 90 වෙන ටීටා ඒ කියන්නේ 8යි කොසෙක් ටීටා එතන l සමානයි l සමානයි sec थीटा දන 8යි cosec थीटा එතන බලන්න l කියන්නේ थीटाගේ ශ්‍රිතයක් थीटा බිඳුවයි 90යි අතර විචලනය වෙනකොට මේ l වල අවමාගය තමයි අපි හොයාගන්න ඕන මේක ප්‍රස්ථාරගත කරොත් l වල අවමාගය පුතේ අපි හොයාගන්න ඕන එතන අවම තැනක් උපරිම තැනක් ඒ වගේ තැන් වලදී dl / d थीटा බිඳුව කරන්න ඕනේ dl / d थीटा ගන්න dl / d थीटा එතකොට sec θ අවකලනය කරොත් sec θ tan θ cosec අවකලනය ඍණ 8යි cosec θ cot θ sec කියන්නේ 1 යට cos θ මේක sin θ යට cos θ ඍණ 8යි 1 යට sin θ cos θ යට sin θ පොදු ගුණාකාරයේ sin වර්ග θ cos වර්ග θ cos වර්ග θ ගෙන් බෙදුව sin වර්ග වෙනවා එතකොට sin ඝනේ θ ඍණ 8යි sin වර්ග θ ගෙන් බෙදුව cos වර්ග θ වෙනවා cos ඝනේ θ ඔය විදිහට එනවා dl / d θ හැබැයි පුතේ මේක සුළු කරන්න ගියාම මේ තැන් දෙකේම විචල්‍ය තියාගෙන අපිට මේක අණ හදන්න බෑ අපි මොකද කරන්නේ එක තැනකට විචල්‍ය ගන්න ඕන dl / d θ උඩයි යටයි බෙදන්න මේක මෙතන ඉලක්කම හදන්න මෙතන ඉලක්කම හදන්න නම් cos ගණේ බෙදන්න sin ගණේ θ බෙදීම cos ගණේ θ ඍණ 8 sin වර්ග θ cos වර්ග θ බෙදීම cos ගණේ θ මෙතනින් මම මේ පැත්තට එන්නම් dl / d θ සමානයි ඔබ සුළු කරොත් tan ගණේ θ ඍණ 8 කියන්නේ දෙකේ ගණය බෙදීම අතන cos වර්ගයක් කැපිලා ගියා sin වර්ග θ sec θ sin වර්ග θ sec θ ඔන්න ඔය විදියට එනවා හරි එතකොට දැන් මෙන්න මේ විදියට ආවට පස්සේ තමයි අපි dl / d θ බිඳුව කරන්නේ ඝන දෙකක අන්තරය වගේ එනකොට මේ ඝනය ඍණ මෙහෙම දාන්න සාධක කඩන්න එපා මොකද සාධක කඩුවාම ඉතිරි සාධකේ කොහොමද ධන වෙන්නේ එක වර්ග පූර්ණේ කරාම එන්නේ ධන එකක් ඒක නිසා ඔන්නෝයි ගන්නට තියන්න ඝන දෙකක අන්තරය එන වෙලාවේදී මේ ටික හදා ගන්න ඊට පස්සේ අපි dl / d θ බිඳුව කරනවා බිඳුව කරලා අපි θ ගන්නවා ඉක්මන් කරන්න ඔය ටික කරගන්නකෝ මේ හදන්නේ පළවෙනි කොටස ඊගාට දෙවෙනි කොටස මීට වඩා මේකම මීට වඩා වෙනස් විදියකට අහලා දින කොටසක් තියෙන්නේ දැන් මම මේකේ dl / d θ බිඳුව කරනවා dl / d θ බිඳුව කරන්නේ අර අවම ලක්ෂය අල්ල ගන්න බලාගෙන තමයි
එතනින් එනවා tan θ සමානයි 2යි කියලා. එතන tan θ සමානයි 2 නම් ඊට පස්සේ ඉදිරි ටික සුළු කරන ආකාරය බලමු. මම මේ පැත්ත මකලා තමයි මේ සුළු කිරීම කරන්නේ. මේ පැත්ත මකලා. එතකොට මේ පැත්ත මකලා සුළු කිරීම කරනවා. මේ පැත්ත මැකුවොත් tan theta සමානයි 2 බෙදීම 1 tan theta එතකොට tan theta සමානයි tan beta tan theta සමානයි tan beta එතකොට පුතේ මෙන්න මෙතන අපි beta සුළු කෝණයක් විදියට ගත්තේ tan beta කියන්නේ 2 බෙදීම 1යි එතකොට අපි ත්‍රිකෝණයක් ඇඳලා දානවා 2 බෙදීම 1 මේක මූල 5යි එතකොට අපිට මේ और ना टैन इनवर्स के लिए हाँ भाई हों के मे तम टैन बीट के लिए बीट सुलकोण अखिल दाने दंपते मेके साधारण विषय तुम लिया मुखद समहार विलावट को दिखाती है ना पुलवाणी अभी धन्य टीट सामान एन फाइव दान बीट एन निखिल दंगल तोरा टीट दीने बिंदु अनु अतर හරි මේක මේ විදිහට තියෙනවා පළවෙනි වෘත්තපාදයේ තුල ටීට බිඳුව යනවා අතර වෙන්න ඕන. එතකොට n සමානයි බිඳුව දැම්මොත් ටීට සමානයි බීටා. ඒක ගන්න පුළුවන්. n සමාන 1 දැම්මොත් 5 දන බීටා ගන්න බෑනේ ඍණ 1 දැම්මත් ගන්න බෑ. එතකොට බීටා විතරයි එන්නේ. එහෙනම් ටීට සමානයි බීටා වෙලාවේදී අවකලන සංගුණකයේ ලකුණ පරීක්ෂා කරන්න ඕන. එතකොට බිඳුවට වැඩි ටීට බීටාට අඩුයි. ටීට සමානයි බීටා. ඊගාට බීටාට වැඩි ටීටා 90ට අඩුයි. 90ට අඩුයි. මේ පැත්තෙන් dl/d ටීටා. ටීටා බීටා වෙනකොට අවකලන සංගුණකයේ බිඳුවයි. මේක බිඳුව වෙනවා. ටීට සමානයි බීටා වෙනකොට. ඒ කියන්නේ මේක tan බීටා 2යිනේ 2 ගණනේ ඍණ 2 ගණනේ බිඳුවයි. එතන මෙතෙන්දි බිඳුවයි. බීටාට වඩා අඩු කෝණයක් දැම්මොත් මේ මේකනේ tan බීටා මේක බීටාට වඩා අඩු වුණොත් මේකට වඩා මේක අඩු වෙන නිසා ඍණ වෙනවා යටපදේ කොහොමද දානනේ වැඩි කෝණයක් දැම්මොත් මේකට වඩා මේක වැඩි වෙනවා මෙතෙන්ට බීටාට වැඩි කෝණයක් දැම්මොත් දනයි ඍණ කියන්නේ මේ අතර බිඳුව දාන මේ අතර එහෙනම් තීටා සමානයි බීටා විට l අවම වේ තීටා සමානයි බීටා විට l අවම වෙනවා එතන l අවමගේ ගන්න l සමානයි sec theta දන 8යි cosec theta නේ l අවම සමානයි sec beta දන 8යි cosec beta sec beta කියන්නේ cos beta කියන්නේ බද්ධපාදයේ බෙදීම කර්ණයේ sec කියන්නේ කර්ණයේ බෙදීම බද්ධපාදයේ 8යි cosec beta sin beta කියන්නේ දෙක බෙදීම මූල 5යි cosec beta කියන්නේ මූල 5 බෙදීම 2යි එතන මූල 5 දන 4යි මූල 5 පහයි මූල පහයි ඒකක මීටර් නම් මීටර් ඒ දීලා තියෙන එකකෙන් දාන්න ඒකක එහෙනම් AB අවම දිග පහයි මූල පහයි ඒකක AB වල අවමගය පහයි මූල පහයි ඒකක වෙනවා ඒකක පහයි මූල පහක් වෙනවා AB අවමගය ඊගාට අපිට ගන්න තියෙන්නේ OA දන OB වල අවමගය දෙවෙනි කොටස. ඉතින් ඒක ගමු ඉස්සෙල්ලා ඔය ටික ඉවර කරගන්න.
දෙවෙනි කොටසේ පුතේ කියන්නේ OA ධන OB OA ධන OB වල අවමගේ OA ධන OB සමානයි xy ගනිමු. තර x සමානයි OA කියන්නේ 8 ධන 8යි cot θ බලන්න මේකේ 8යි cot θ තමයි මේ පාදයේ දිග. තර 1 ධන 8යි cot θ මේ ටික 8 ධන මේ ටික එන්නේ 1යි tan θ. තර ධන 8 ධන 1යි tan θ. x සමානයි tan θ ධන 8යි cot θ ධන 9 මේ විදිහට එනවා. එතකොට අපිට දැන් මේ මේ x කියන එක මේ පැත්තට θ θ ගේ ශ්‍රිතයක් අපිට ඕන 0යි 90යි අතරනේ විචලනය වෙන්නේ θ මේ අවමගය අල්ල ගන්නයි ඕන. ඉතින් dx dθ ගන්න tan θ උගන්ලන කරොත් sec² θ මේක ඍණ 8යි cos² θ ධන බිඳුව. 1 යට cos² θ ඍණ 8 යට sin වර්ග θ ওই විදියට එනවා. ඊට පස්සේ අපි මේක සුළු කරනවා පොදු ගුණාකාර ගන්න පුතේ sin වර්ග θ cos වර්ග θ. එතන මෙතෙන්ට එනවා sin වර්ග θ ඍණ 8යි cos වර්ග θ ඔන්න ඔය විදියට. ඊට පස්සේ අපි මොකද කරන්නේ මේක උඩ 8යි cos වර්ග θ ගෙන් බෙදනවා. tan වර්ග θ ඍණ 8 මෙතෙන්ට එන්නේ cos වර්ග θ ගෙන් බෙදුවොත් sin වර්ග θ. මොකද මෙතන ඉලක්කමක් හදා ගන්න ඕන. तर dx by dθ කියන්නේ tan θ ඍණ 2යි මූල 2 tan θ ධන 2යි මූල 2 බෙදීම sin වර්ග θ dx by dθ මේ විදිහට හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මොකද කරන්නේ dx by dθ බිඳුව කරනවා. ඉස්සෙල්ලා ওই ටික කරගන්නකෝ. dx by dθ බිඳුව කරලා තීට ගන්නවා. එතකොට අවමයක් තියෙන තැන අල්ල ගන්න අපිට එතනින් මාර්ගය සැකසෙනවා. උතනින් පුළුවන් අපිට dx dθ බිඳුව කරන්න dx dθ බිඳුව කරන්න පුළුවන්. එතකොට tan මේක බිඳුව කරොත් tan θ සමානයි 2යි මූල 2 හෝ මේක බිඳුව කරොත් tan θ සමානයි ඍණ 2යි මූල 2යි. මෙතනින් ඕගොල්ලන්ට කියත හැකි 0යි 90යි අතර θ තියෙන හින්දා tan θ මොකද වෙන්නේ 2යි මූල 2 වෙන්නේ. tan θ 2යි මූල 2යි θ 0යි 90යි අතරනේ තියෙන්නේ. අන්න ඒ විදිහට ගන්න පුළුවන්.
ඊගාවට මම මේ පැත්තෙන් මකලා ඉතිරි ටික සම්පූර්ණ කරන්නම් වෙන මෙතන අර ටීටා ටෑන් ටීටා 2 මූල 2 කියලා එනවනේ ටෑන් ටීටා 2 මූල 2 කියන්නේ ටෑන් ටීටා සමානයි ටෑන් ඉන්වර්ස් කියලා ගන්නෑ අපි ඉන්වර්ස් කියලා ගත්තා කමන්නෑ ටෑන් අපි ඉස්සෙල් එකේ බීටා කියලා ගත්තානේ මේක ටෑන් ගැමා කියලා ගමු ටෑන් ගැමා හරි එතකොට ගැමා ටෑන් ගැමා කියන්නේ 2 මූල 2 සුළු කෝණයක් විදිහට ගැමා ගන්න පුළුවන්නේ සුළු කෝණයක් විදිහට ගන්න පුළුවන් එතකොට මේ සම්මුඛ පාදය 2 මූල 2 බද්ධ පාදය 1 කර්ණය එතකොට 3යි හරි කර්ණය 3යි එතකොට තීටා සමානයි n5 දන ගැමා සාධාරණ විසඳුම ලියන්න ඕන නැත්නම් හදිසියේ කෝණ දෙකක් එහෙම තියෙන අවස්ථා ආවොත් එතන තෝරගන්න බැරි වෙනවනේ අවකලන සංගුණකයේ බිඳුව වෙන තැනදී එනවා මේකෙදි දැන් අපි තෝරන්න ඕන 0.90 අතර කෝණ 0.90 අතර කෝණ n සමානයි 0 දැම් මොඩ් t සමානයි ගැමා එකක් හරි n සමානයි 1 දැම් මොඩ් t සමානයි 5 දන ගැමා එක ගන්න බෑ ඒ කියන්නේ එකයි දීන්නේ t සමානයි ගැමා විතරයි ඊට පස්සේ මම මේ ටික මකන්නම් අපි පෙන්වන්න ඕන මේ ගැමා වලදී ගැමා කෝණේදී අවම වෙනවයි කියලා පෙන්වන්න ඕන. එතකොට මට පුළුවන් මෙතන වගුවක් ගහන්න මේ විදියට තීටට බිඳුවට වැඩි ගැමාට අඩුයි. තීට සමානයි ගැමා ගැමාට වැඩි තීට 90ට අඩුයි. එතකොට මෙතනින් එනවා dx / dθ ලකුණ දැන් මෙතෙන්දි බිඳුවයි dx / dθ ලකුණ බැලුවොත් මෙන්න මෙතන මේ කෑල්ල කොහොමද දනන්නේ සුළු කෝණයකට යනගේ දනින්ද මේ කෑල්ල දන කොහොමද යට තියෙන පදෙත් දන මේකෙන් තමයි බලන්න ඕන tan ගැමා කියන්නේ 2 මූල 2 කියන්නේ මේක බිඳුව වෙනවා මෙතෙන්දි මේ අර ගැමාට වඩා අඩු කෝණයක් මෙතෙන්ට ආවොත් මේකට වඩා මේක වැඩි නිසා ඍණ වෙනවා ගැමාට වඩා වැඩි කෝණයක් මෙතෙන්ට ආවොත් මේකට වඩා මේක වැඩි නිසා දන වෙනවා දොර මෙහෙම එන්නේ තීට සමානයි ගැමා විට x අවම වේ තීට සමානයි ගැමා විට x අවම වේ තීට සමානයි ගැමා විට x අවම වෙනවා දැන් x වල අවමගේ අපෙන් අහන නිහින්දා x සමානයි අපි දන්නවා x සමානයි මොකද්ද 1 දන 8යි cot θ දන 8 දන tan θ ඒ කියන්නේ 9 දන tan θ දන 8යි cot θ දන 9නේ ඔන්න ඕකට ආදේශ කරලා අපි සුළු කරන්න ඕන මම මේ ටික මකන්නම් දැන් मेटिक मकान्ना एक सवम सामान टैन गैमादन अटाई कोट गैमादन नमय टैन गैमादन अटाई कोट गैमादन नमय टैन गमा गैमा क्या देखा मूल देख बेदी में एक अटाई कोट गैमा क्या एक बेदी में देखा मूल देख धन नमय मेतन देखा मूल देख दान දෙකෙන් බෙදුවොත් 4යි 4 කියන්නේ 2යි මූල 2 දන 9 4යි මූල 2 දන 9 ඒකක මේක තමයි x වල අවමගය කියන්නේ OA දන OB අවමගය OA දන OB අවමගය අපිට ওই විදිහට ගණනය කර ගන්න පුළුවන් දැන් අපිට තුන්වෙනි කොටසට තියෙන්නේ මේ දෙවෙනි කොටසනේ තුන්වෙනි කොටසට තියෙන්නේ ওই ත්‍රිකෝණයේ වර්ගඵලය අපි ඒක ගන්න හැටිත් බලමු ඉස්සෙල්ලා ওই ටික ඉක්මනට ඉවර කර ගන්න पंडी वर कर गान नोटिक
ඊට පස්සේ බලනවා අපි මේ OAB ත්‍රිකෝණයේ වර්ගඵලය සම්බන්ධව දැන් මේ ටික මකනවා අපි තුන්වෙනි කොටස තුන්වෙනි කොටස OAB ත්‍රිකෝණයේ වර්ගඵලය S වර්ගයකක එයි ගණෙමු දැන් මේ S වර්ගඵලය ඕගොල්ලන් ලියදාගි භාගයයි ආධාරකයේ OA වැඩි කිරීම ලම්බ කුස OB භාගයයි OA කියන්නේ 1.8යි කොටීටා OB කියන්නේ 8 දන tan theta. ඔය විදිහට එනවා. දැන් මේ S වර්ගඵලය අපි සුළු කරලා දාගන්න මෙතනින්. S සමානයි භාගයයි පදෙන් පදේ වැඩි කරන්න 8 දන මේක මේකෙන් වැඩි කරොත් මේක මේකෙන් වැඩි කරොත් tan theta දන මේක මේකෙන් වැඩි කරොත් 64යි cot theta දන මේක මේකෙන් වැඩි කරොත් 8යි. tan theta cot theta වැඩි කරොත් 1යිනේ. tan theta cot theta 1යි එතකොට 8යි. S සමානයි භාගයයි tan theta දන 64යි cot theta දන 16 ඔය විදියට ds by d theta සමානයි භාගයයි tan theta අවකලනය කරෝ sec වර්ග theta cot theta අවකලනය කරෝ ඍණ cosec වර්ග theta ඍණ 64යි cosec වර්ග theta දන බිඳුව ds by d theta කියන්නේ භාගයයි 1 cos වර්ග theta ඍණ 64 යට sin වර්ග theta ds by d theta සමානයි භාගයයි sin වර්ග theta cos වර්ග theta cos වර්ග theta ගෙන් බෙදුවොත් sin වර්ග theta එනවා ඊන sin වර්ග theta ගෙන් බෙදුවොත් එතන 64 යි cos වර්ග theta මේකෙත් පොතේ ds by d theta සමානයි අර මෙතන 64 ඉතුරු කරගන්න ඉලක්කම එනම් cos වර්ග theta ගෙන් බෙදන්න උඩ යටයි tan වර්ග theta ඍණ 64 බෙදීම sin වර්ග theta ds by d theta ওই විදියට එනවා දැන් ds by d theta බිඳුව කරලා උපරිමාවම තියෙන තැන් බලන විදිය බලමු දැන් මේ රූපය මම මකන්නම් දැන් මේ රූපයෙන් අපි ප්‍රයෝජන අරන් ඉවරයිනේ මම මේ ටික මකලා දාන්නම් මේ 10 ගැටලුවේ ඉතිරි ටික මම මෙතන හදන්නම් එතන ds by d theta සමානයි භාගයයි tan theta ඍණ 8 tan theta ධන 8 බෙදීම sin වර්ග theta ds by d theta සමානයි බිඳුව කරන්න tan theta සමානයි ධන 8 හෝ tan theta සමානයි ඍණ 8යි theta බිඳුවයි 90යි අතර නිසා tan theta සමානයි 8යි tan theta 8යි එතන tan theta 8යි කියන්නේ tan theta සමානයි tan beta මෙතන 8 බෙදීම එකනේ මම මේක 5 කියලා දානම් tan 5 එතන 5 කෝණේ වෙන්නේ 8 බෙදීම 1 64 එක 65 වර්ගමූලෙ මෙතෙන්ට එන්නේ ওই විදියට එනවා ඔය ටික ලියා ගන්නකෝ එතකොට මේ සාධාරණ විසඳුම මූලිකව theta සමාන n5 ධන 5 n කියලයක් මේ සාධාරණ විසඳුම ලියන්නේ විසඳුම් කීපයක් තිබුණොත් කියන ප්‍රශ්නේ තියෙන හින්දා ඇත්තට මේක නම් එකයි දීන්නේ n සමානයි බිඳුවේදී theta සමානයි 5 එක ගන්න පුළුවන් n සමාන 1 දී 5 ධන 5 එක ගන්න බෑනේ
ඉතර එක ගන්න බෑ ඉතර එකයි තියෙන්නේ ඍණ දැම්මත් එන්නේ ඉතර දැන් බලන්න t ට සමානයි 5 වෙලා විදි මේක අවම වෙනවද කියලා ඊගාට පරීක්ෂා කරලා බලන්න ඕන t ට සමානයි 5 වෙලා විදි අවම වෙනවද කියලා පරීක්ෂා කරලා බලමු टीटा सामान फाइव एला बला टीटा अभी बिंदु वैडी टीटा फाइट आई टीटा सामान फाइव एनकोट बलम तट फाइट वा वैडी टीटा फाइव बेदी दिखा वा आई मेदन डीएस बाय डी टीटा लकुन मेदन दि बिंदु आई इतर फाइट वा अड़वागे अद्देमो फाइट वा अड़वागे अद्देम मेट कोम सुलकोने दाना मेक दाना फाइट वा अड़वागे अद्देमो मेकट वा मेक अड़वेला रीन वेनो वेडिया अद्देमो मेकट वा मेक वेडवेला धन वेनो रीन बिंदु धनम एना टीटा सामान फाइव इट एस अवमे टीटा सामान फाइव इट एस अवमेनो स्वर्गपाले आप लियम ये स्वर्गपाले लियलेगे अवमागे अन्न अरे दैंगिक करापी एस एस स्वर्गपाले अवमागे बलमु tan theta දන 64යි cot theta දන 16 භාගවරයක් එහෙනම් ඒ සවම සමානයි භාගවරයක් tan 5 දන 64යි cot 5 දන 16 भाग्यवार टेन फाइव क्या अटाई हट हतरा को फाइव क्या अटंगे काय तन दास भाग्यवार अटदन अटदन दास दिख बेदीम दिख दास वर्ग वैक वर्ग एसल अवमागे ओ एबी त्रिकोणे अवमागे दास वर्ग एक कोई विधि रेनो मेडिकल संपूर्ण कर दहायक प्रमाण अभी विसदीन मे मिक्स रिविशन की अभी इधरियट तवाद गटल विसदन मेकिंग होगोलंट पुलवांग अरे विभाग रटावट हुरुएन අනිත්‍යයෙන් පුළුවන් තියරි ගැටළු තියරි ප්‍රශ්න සහ සම්පූර්ණ විෂය අසක් මුල්ලක් නැර ආවරණය කරගන්න තියරි රිවිෂන් එකෙන් පුළුවන්